ශ්‍රී ලංකා කණ්ඩායමත් ඉන්දියා කණ්ඩායමත් අතර තිබුණු පළවෙනි ටෙස්ට් තරගයට අපේ කණ්ඩායම තෝරපු විදිය කොහොමද කියලා තරගයේ පරාදුණු විදිහෙන් අපිට හොඳට දැක් ගන්න පුළුවන් වුණා. ඉන්දියාව හොඳම මට්ටමේ දඟපන්දු යවන්න දෙන්නෙක් ඉද්දි තවත් අතිරේක දඟපන්දු යවන්නෙක් එක්ක තමයි තරගයට ආවේ. පසුගිය කාලේ හොඳටම කළ සිරාජ් පවා එළියෙන් තියලා තමයි ඉන්දියාව ඒ විදිහට දඟපන්දු යවන්න එක්ක තරගයට ආවේ. හැබැයි ලංකාව තනකොළ තියනවා කියලා වේගපන්දු යවන්න තුන්දෙනෙක් එක්ක තරගයට ආවා. ලසිත් තැඹුල්දෙනියෙක් බාග දඟපන්දු යවන්න දෙන්නෙක් එක්ක තමයි ලංකාව තරගයට ආවේ. මෙතෙන්දී අසලංක දඟපන්දු යවන්නෙක් විදිහටත් වැඩක් ගන්න හිතාගෙන තමයි තරගයට සෙල්ලම් කෙරෙව්වේ. හැබැයි සීමිත පන්දුවාර තරඟවල තියෙන විශ්වාසය අපි අසලංක සෙල්ලම් කළ ටෙස්ට් තරඟවල දැක්කේ නැහැ. ඒ වගේම දේශීය පළමු පෙළ වාර්තා බැලුවත් තාම අසලංක සීමිත පන්දුවාර තරඟ තරම් දීර්ඝ තරඟ රටාවට දක්ෂතා පෙන්නලා නැහැ. හැබැයි කොහොම හරි ඉන්දියාව එක්ක දෙවෙනි තරඟයටත් අසලංක සෙල්ලම් කරවන්න කණ්ඩායම තෝරන බලධාරියෝ තීරණය කරනවා. මේ විදිහට දැඩි පීඩනයක් තියෙන තරඟවලට අසලංක දාලා ශ්‍රී ලංකාව මෑත කාලයේ හොයාගත්ත වඩාත් විශ්වාසනීයම සීමිත පන්දුවාර තරඟවලට ගැලපෙන ක්‍රීඩකයෙක් අපි අහිමි කරගනීද කියන ප්‍රශ්නය තමයි අසලංක දැන්ට ඉන්දියාවේ සෙල්ලම් කළ ඉනිතුරුම දැක්කහම හිතුනේ. ඒ වගේම අසලංක සෙල්ලම් කරන්නේ දිනේෂ් චන්දිමාල් සෙල්ලම් කරවන්න පුළුවන් තැන. චන්දිමාල් කියන්නේ ලංකාව අවසන් වතාවට ඉන්දියාවට ගිය අවස්ථාවේ සාර්ථකම ශ්‍රී ලංකා ප්‍රතිකරුවා. ඉන්දියාවේදී ඉනිමක ලකුණු 60කට වැඩි සාමාන්‍යයක් වගේම ඉන්දියා කණ්ඩායමට එරෙහිව ඉනිමක ලකුණු 50කට වැඩි සාමාන්‍යයක් රඳවා ගන්නත් චන්දි සමත් වෙලා තියෙනවා. චන්දිමාල් T20 සෙල්ලම් කරවලයි පෙන්නපු දක්ෂතායක ටෙස්ට් කණ්ඩායමෙන් කැපුවද කියලා නම් කියන්න බෑ. ක්‍රීඩකයෝ හරියට එක එක රටාවට ගැලපෙන විදිහට යොදා නොගත්තොත් හොඳ ක්‍රීඩකයෝ පිරිසක් අපිට අහිමි වෙන්න පුළුවන්. චරිත් දැම්ම ටෙස්ට් කණ්ඩායමට දාලා චරිත් කියන හොඳ සීමිත පන්දුවාර රටාවට ගැලපෙන ක්‍රීඩකයා විනාශ කරන ගමන්ම චන්දිමාල් ටෙස්ට් තරඟවල එළිය තියලා චන්දිමාල් කියන හොඳ ටෙස්ට් ක්‍රීඩකයා විනාශ කරනවා කියන දේ තමයි අපිට පේන්න තියෙන්නේ. මේ ගැන ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.